ශ්‍රීලංකාවේ සමාජයේ සතුන් පිළිබඳව තියෙන ජනමත විශ්වාස සහ ඇදහිලි පිළිබඳව විද්‍යාත්මක ඇසකින් බලන වැඩසටහන් මාලාවක් මම පටන් ගත්තා දැන් මාස දෙකකට විතර කලින්. ඉතින් මේකේ අරමුණ උනේ ඇත්තටම ලංකාවේ වෙසෙන මගේ සමකාලීන විද්‍යාත්මී මගේ මිත්‍රයින් එක්ක මේ අපේ තියෙන මේ සමහර මතවලට විද්‍යාත්මක පසුබිමක් දෙන්න පුළුවන්ද කියන එක සාකච්ඡා කරන එක. අද මේ වැඩසටහන් මාලාවේ 10 වෙනි කොටස. ඉතින් මම හිතුවා ටිකක් වෙනස් විදිහ දෙයක් කතා කරන්න මේ මතයක් මත නෙවෙයි නමුත් ලංකාවේ සමාජයට ගොඩක් ඈඳිලා තියෙන සතෙක් ගැන ඒ තමයි සිංහයා. දැන් අපි ඔක්කොම දන්න පරිදි ලංකාවේ අනන්‍යතාවයට සිංහයා ඉතාම කිට්ටුවෙන් සමීප වෙලා තියෙනවා. අපේ ජාතික කොඩියේ ඉඳලා ජාතික ලාංඡනය මුදල් අපේ ක්‍රීඩා කණ්ඩායම මේ වගේම මේ ප්‍රසිද්ධ දේවල් ලයන් බියර් වැනි දේවල් වල මේ සිංහයා ආරුඪ කරලා තියෙනවා. කොහෙන්ද මේක පටන් ගන්නෙ? අපිට අපට ආවේනික වූ දෙයක්ද මේක? ලංකාවේ සිංහයෝ ඉඳලා තියෙනවද? නැත්නම් කොහොමද අපේ මේ සමාජයේ මේක මෙච්චර කිට්ටු වෙන්නේ කියන එක කතා කරන්න මාත් එක්ක එකතු වෙනවා. මේ වැඩසටහන මාලාවේ පළවෙනි කොටසට මාත් එක්ක එකතු වුණු පුද්ගලයාම සුපුන් ජයවීර. සුපුන් වෘත්තියෙන් නීතිඥයෙක්, ඒ වගේම පුරාවිද්‍යාඥයෙක්. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධි ආයතනයේ පරීක්ෂකවරයෙක් සහ ලංකාවේ මේ මානව විද්‍යාව සහ ඉතිහාසය ගැන පුළුල් අවබෝධයක් වගේම ඉන්ට්‍රස්ට් එකක් තියෙන පුද්ගලෙක්. ඉතින් සුපුන් එක කතා කරලා බලමු සිංහයා සහ ශ්‍රී ලංකාවේ සමාජය ගැන. සුපුන් අයබෝන් බොහොම ස්තුතියි අපාරක් හම්බුණාට අපි කොටස් 10කට පස්සේ හම්බෙන්නේ. අයබෝන් නිට්ටයවන්ට පස්සේ හම්බෙන්නේ. සුපුන් දැන් අද මම මේ මම ඉස්සලා අර පුරු කතරේදී කිව්වා මේ කතා කරන්නේ ඇත්තටම අපි මේ අපේ සමාජයේ තියෙන මතයක්ම නෙවෙයි නමුත් අපේ සමාජයට හරීම කිට්ටු ඈඳිලා තියෙන සතෙක් ගැන. ඒ තමයි සිංහයා. දැන් ලෝකයේ පැරණි ශිෂ්ටාචාර ගත්තාම ලෝකෙ පුරාම තියෙන පැරණි ශිෂ්ටාචාර ගත්තාම මේ තේජස, ගාම්භීරත්වය, නිර්භීතකම මේ යනි ලක්ෂණ යුදකාමිත්වය. ඔය වගේ ලක්ෂණ පෙන්වන්න එක එක සමාජවල එක එක සතුන් යොදාගෙන තියෙනවා. දැන් අපි යුරෝපීය සමාජ ගත්තොත් විශේෂයෙන් මේ රෝමන් සිවිලයිසේෂන් එකේ වෘකි වුල්ෆ්ස්ලට ලොකු තැනක් තියෙනවා ඒ කට්ටියගේ සංකේතාත්මක. ඊට පස්සේ අපි චීනේ ගත්තොත් ඩ්‍රැගන්ස්ලා ඉන්දියාවේ සමහර පැති ගත්තොත් ඇතු. නමුත් එක සත්ත්ව කාණ්ඩයක් ඉන්නවා මේ ලෝකේ පුරාම ලෝකේ ශිෂ්ටාචාර රැසක මේ සතා අර මම කියපු එක එක මේ සමාජයේ ලක්ෂණ වෙන විදිහ දක්වන්න යොදාගෙන තියෙනවා. ඒ තමයි සිංහයා. දැන් අපි මේ ආසියාව ගත්තොත් මේක හරිම කොමන්. දැන් ඔය සිංහ කියන වචනේ මුල් කරගත්ත උදාහරණ සිංහලය the country of lions, land of lions. ඊට පස්සේ සිංගප්පූර ගත්තොත් සිංහපුර city of lions. සිංහරාජ දැන් අපි බාලි වගේ බාලි දූපතේ ඉහළ කොටසේ සිංහරාජ තමයි ප්‍රාන්තය. ලයන් කිං ලංකාවේ සිංහරාජ කියලා වනාන්තරයක් තියෙනවා. මේ ඒ සිංහ කොටස. නමුත් ඔය ඒ වෙනත් බල භාෂාවෙන් වෙනත් භාෂාවලින් දු සිංහයා කියන දේ එකතු වෙන මේ සංකේතය සමාජ රැසකට එකතු වෙලා තියෙනවා. යුරෝපය ගත්තොත් ඔය විශේෂයෙන් එංගලන්තය ගත්තොත් පැරණි කොඩිවල සිංහ රූප හරියටවත් දක්වලා තියෙනවා. මේකේ මූලාරම්භය මොකද්ද? කොහොමද මේ එක සතෙක් මෙච්චර සමාජ ගානක නියෝජනය වෙන්නේ? මං හිතන්නේ ඒකට දැන් සමාජ ගණනාවකටම ඕක යන්න හේතුව විදියට නම් අපිට හිතන්න පුළුවන් පොදු ලක්ෂණ කීපයක් තියෙනවා. දැන් සිංහයා කියන සත්‍යය ගත්තම අපි කියනවා මේ ඇපෙක්ස් ප්‍රෙඩේටර් කියලා. ඒ කියන්නේ සුපිරිම විලෝපිකයෙක්. එතකොට ආහාර දාමයක ඉහළින්ම ඉන්න සත්‍යයක් විදියට ඒ වගේම ඊටමත් සාර්ථක දඩයම් රටාවක් දක්වන සාර්ථක සමාජ ස්තරායනයක් දක්වන ඒ කියන්නේ සෝෂල් හයරාකී එකක් තියෙන සිංහ ක්ලෑන් එකක් කියන්නේ අපි ඒකට කියනවා ප්‍රයිඩ් එකක් කියලා. සිංහ ප්‍රයිඩ් එකක් කියන්නේ සිංහ රංචුවක් වශයෙන් ඉන්න සත්‍යයක් විදිහට මොවුන්ගේ දකින්න පුළුවන් මේ ඉතාමත් රෞද්‍ර ස්වභාවය. එතකොට දඩයම් කිරීමේදී මොවුන් දක්වන සහජ කුසලතාවය. ඉතින් මේ දේවල් මිනිස්සුගේ කියන්නේ මිනිස්සුන්ට මේ සිංහයන්ව මුලින්ම දැක්ක දවසේ ඉඳන් ඒ කියන්නේ මිනිස් ශිෂ්ටාචාරය ගත ගන්න කලින් ඉඳන් කාලය තුල ආදිමානවයගේ ඉඳන් මේ සිංහයන්ව ඔවුන් දැක්කම ඔවුන් තුල අපි කියන ඉම්ප්‍රින්ට් වෙනවා යම් කිසි එක්ස්ප්‍රෙෂන් එකක්. මේ ඉම්ප්‍රින්ට් වුණ එක්ස්ප්‍රෙෂන් එක තමයි ඒ කියන්නේ ඔවුන් සතුව ඔවුන්ගේ මනසට සංඥානික ඥාණයට ඇතුළු වුණ දේ තමයි මේ සිංහයන්ගේ මේ තියෙන රෞද්‍ර ස්වභාවය ඔවුන්ගේ තියෙන ගාම්භීරත්වය වගේ ගති ලක්ෂණ ගත්තම ඉතින් මේ ආදි මානවයගේ ඉඳන් ඊටමත්
මිනිසුන්ට මේක විශ්මජනක කාරණයක් වුණා. මේකේ ඔවුන් ඇත්තටම මේ අපි මේ ඔවුන්ට ඇතිවන විශ්මයත් ඔවුන්ට ඇතිවන කුතුහලයත් එක්ක ඔවුන් සිංහයා ඉතාමත් මේ පූජනීය තත්ත්වයකට ලක් කරා කියලා කියන්න පුළුවන්. ඉතාමත් ඒ කියන්නේ ශිෂ්ටාචාර ගතවන්න කලින් ඉඳන්ම මේ තත්ත්වය අපිට දකින්න පුළුවන්. ඉතින් දැන් දැන් උදාහරණයක් විදිහට මේක අපි 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 අතීතයට ගියොත් එහෙම සිංහයන් සහ මිනිස්සු කොයි කාලෙද හම්බුනේ කියලා වගේ කතාවකට අපි ගියොත් එහෙම දැන් මීට වසර 40,000කට 35,000කට 40,000කට පමණ පෙර කාලවකවානුව තුළ මේ සිංහයන්ගේ පූර්වජයන් වන්ස වර්තමාන සිංහයන්ගේ පූර්වජ ලක්ෂණ සහිත සත්ත්ව විශේෂ ලෝකෙ පුරාම පැතිරලා ඉන්නේ. ඉතින් උදාහරණයකට අපි කේබ් ලයන්ස් කියන විශේෂ සිංහයන් විශේෂයක් තියෙන මොනුත් සිංහයන් විශේෂයක්. නමුත් වර්තමාන සිංහයාට ඉතාමත් සමාන විශේෂයක් මේ ටිකක් දුරින් ඉන්න පූර්වජෙක්. නමුත් මොවුන් ආදි මානවයන්ට මුණ ගැසුණා. නිරන්තරයෙන්ම මුණ ගැසුණා. ඉතින් මොවුන් යුරේෂියානු කලාපය තුළ යුරෝපා කරය තුළ ඇමරිකාව තුළ වගේ විශාල පරාසයක පැතිරලා හිටියා. ඉතින් මේ කේබ් ලයන්ස්ව දැක්ක කාලේ නම් කියන අවුරුදු 30,000කට ඈත යුගයේ ඉඳන් මිනිස්සු මොවුන් දැක්කම ඔවුන්ගේ කලාකෘති වලට චිත්‍රවලට පවා ඇතුළත් කරගන්න ඔවුන් ඔවුන් අයුසු වුණා. එක් උදාහරණ කීපයක් දැක්කොත් එහෙම ඔය ප්‍රංශයේ එහෙම අපිට හම්බෙන ෂෝවේ ගුහාව ඊළඟට ලැස්කෝ ගුහාව වගේ වසර 35,000කට පිට යන මැග්ඩලිනියන් කල්චර් එක කියලා අපි කියනවා. ඒක පැලියොලිතික යුගයට අවහන ආදි සේපියානුවන්ගේ වාසස්ථාන. ඉතින් ඒවය සටහන් කරපු චිත්‍රවල මම හිතන්නේ අපිට ඒක පෙන්වන්න පුළුවන්. ඒ චිත්‍ර මේ මේ පෙන්වන චිත්‍රය ෂෝවේ ගුහාවේ දක්වලා තියෙන කේව් ලයන්ස් ලාගේ චිත්‍රයක්, ඊළඟට ලස්කු ගුහාවේ තියෙන චිත්‍ර. මේ වලින් ඔවුන් ඇත්තම මේ දැක්ක විශ්මිත සත්‍යයව නිරූපණය කරලා තියෙනවා. ඊටත් එහා කාලයක දැන් මේ මම කිව්ව කතා යන්නේ අවුරුදු 35,000කට වගේ කාලයකට. ඊටත් එහා කාලයකට ගියොත් වසර 40,000කට පමණ පමණ ජර්මනිය අපිට සාක්ෂි හම්බෙනවා. ස්ටැඩල් කියන ප්‍රදේශයෙන් හම්බෙන එක්තරා මූර්තියක්. මේක සිංහෙක් ආකාරයෙන් සිංහ හිසක් සහිත මිනිස්සුවක් විදිහට නිර්මාණය කරපු නිර්මාණයක්. ඉතින් මේක ලෝකේ පුරාවිද්‍යාඥයන් පිළිගන්නේ, පුරාවිද්‍යා සම්බන්ධයන් තුළ පිළිගන්නේ මේ 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 මූර්තිය තමයි ලෝකේ පළවෙනිම zoomorphic sculpture. ඒ කියන්නේ සත්වාරෝපිත කැටයමක් විදිහට දක්වන්නේ මේක. ඉතින් මේකෙදී ඉතින් ඔබට පේනවා ඇති මේ සිංහාගේ ලක්ෂණ මිනිස්සුන්ට ගන්න, මිනිස්සුන්ව ඒ තුළින් අර්ථ දක්වන්න කොතරම් උත්සාහ කරාද කියලා. ඒ කියන්නේ දැන් අපි වර්තමානයේ දකින සංස්ථාපිත ආගම් බිහි වෙන්න කලින් පැවති අපි කියන animistic religions කියලා. ඒ කියන්නේ තිබ්බ අප්‍රාණික ප්‍රාණ හැම දෙයකටම අපි අපි යම්කිසි පෞරුෂයක් දෙන ආගම් තමයි පැවතුනේ කියලා තමයි විශ්වාස කරන්නේ. ඔය ස්ටඩල් ගුහාවෙන් හම්බෙන ඔය sculpture එක පිළිගන්නේ ඔය මූලික ලක්ෂණ ධර්ම ආගම් වල ඇතිවීමේ යම්කිසි ලක්ෂණ ස්වභාවයන් පෙන්වන එක්තරා සන්දර්භයක් වශයෙන් තමයි පෙන්වන්නේ. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් සිංහයන්ගේ ගති ලක්ෂණ ඒ වලට පවා උපකාර ගන්න හේතු වෙන්නේ නැත්තේ සිංහයාගේ තියෙන තේජවන්තභාවය, ඔවුන් සතු කියන රෞද්‍ර ස්වභාවය ඊට තිබ්බ මිනිසුන්ගේ තිබ්බ ආකර්ෂණය. පසු කාලීනවත් ඉතින් අපි දැන් මේ කතා කරේ ප්‍රාග්ඓතිහාසික යුගයන් ගැන. අපි ඓතිහාසික යුගයට එද්දී ඒ කියන්නේ ලිඛිත ඉතිහාසයන් ලෝකේ පටන් ගන්න ගනිද්දී ග්‍රීක ඉතිහාසයේදී අපිට හම් වෙන සිංහයන් වාස්තුවේ ඔවුන්ගේ අර මිතොලොජි ග්‍රීක මිත්‍යා කතා විශ්වාසවල දේව කතා පුරාණයේ එහෙම විශාල ප්‍රමාණයේ සිංහයන් අපිට දැක ගන්න උදාහරණයකට දැන් හර්කියුලිස් කියන නමේ ඉන්නේ රෝමේ තමයි හර්කියුලිස් කියන නමෙන්. නමුත් හර්කියුලිස් කියන කතාව ඇත්තටම පටන් ගන්නේ ග්‍රීසියේ. හෙරක්ලීස් කියලා තමයි ග්‍රීකයන් ඔය කතාවට කියන්නේ. හෙරක්ලීස් විනාශ කරන මිනියානු සිංහයා ව පස්සේ හම සහ හිස හර්කියුලිස් පැලඳගෙන ඉන්න ඔහුගේ සටන් ඉතිහාසය පුරාට කියන ඔහුගේ ඉබ්බ නිර්භීතත්වය සහ දක්ෂකම පෙන්වන්න අර සිංහයාගේ හම යොදා ගන්න. ඊළඟට ඊජිප්තුව ගත්තොත් එහෙම සෙග්මෙට් කියන දෙවඟන ඒක සිංහ රුවක් සහිත දෙවඟන. ඊළඟට ඊජිප්තුවේම ස්ෆින්ක්ස් කියන ප්‍රතිමාව ගත්තොත් එහෙම විවිධ ලක්ෂණත් එක්ක සිංහයාගේ ලක්ෂණ බොහෝ කරලා හදපු ප්‍රතිමාව. ඒ වගේ ලෝකේ හැම ප්‍රාග් ඓතිහාසික ඓතිහාසික සම්බන්ධකම් කියන හැම දෙයකම සිංහා කියන සිම්බල් එක සංකේතයේ ඉතාමත් විශේෂ තැනක් දක්වපු සංකේතයක් විදිහට දක්වන්න පුළුවන්.
දැන් ඒ ඔයා ඔයා කියපු එක හරි ඉන්ටරෙස්ටිං පොයින්ට් එකක් සුපුන් මොකද දැන් 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 අපි දන්නවා අපි අපි බොහෝතර දෙනෙක් දන්නේ අප්‍රිකාවේ තමයි සිංහෙන් ජීවත් වෙන්නේ කියලා. නමුත් මේ වෙනකොටත් ඉන්දියාවේ මේ ගර් ප්‍රාන්තයේ සිංහ ඒෂියාටික් ලයින් එහෙම නැත්නම් අපි අප්‍රිකානු සිංහයාගේ උපවිශේෂයක් ඇන්තරාඩියෝ සීන කියලා මේ උපවිශේෂයේ පොපියුලේෂන් එක ජීවත් වෙනවා. නමුත් ඒ දැන් කාලෙත් ඒ කියන්නේ ආසියාතික සිංහයෙකුත් ජීවත් වෙනවා. නමුත් දැන් අපි ඔය කතා කරපු විදිහට මේක මේ ඇමරිකානු අප්‍රිකානු යුරේෂිය යුරෝපීය ආසියානු මේ මේ කලාප හැම එකේම මේ සිංහයා යම් අවස්ථාවක පිළිඹු වෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු ඒ කියන්නේ මානව පරිණාමයේදී සිංහයෙන් එක්ක හමු වෙලා තියෙනවා මේ දැන් ඉන්න ප්‍රදේශයට වඩා ඉතාම විශාල ප්‍රදේශයක. මේ මේ දැන් අපි ජාතී ජාති පොඩි හැම ගත්තාම දැන් ලංකාවේ ජාති පොඩි ජාති රාජ්‍යය ඔය දෙකේම සිංහා නිරූපණය වෙනවා. නමුත් මේක කිසිසේත්ම ලංකාවට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ලෝකේ රටවල් විශ්ලේෂණය ගත්තාම දැන් ඔය මොන්ටිනීගෝ, බර්මියුඩා, ෆීජි, ස්පේන් ඔය වගේ රටවල් 10කට ආසන්න ප්‍රමාණයක ජාතික කොඩිවල සිංහා අත්‍තරම පිළිබිඹු වෙනවා. ඒ වගේම ඊට අමතරව ප්‍රාන්ත කොඩි ගත්තොත් එක එක මේ මේ අපිය කොඩි ගත්තොත් සිංහා හරිම ප්‍රමුඛ දෙයක්. නමුත් මේක මේ තාම නූතන කාලේ අපේ පරිණාම කාලවකවානු ගන්න ගත්තාම තාම නූතන කාලේදී මේ ඇති වෙච්ච දෙයක්. අපි ඕකෙන් තව ටිකක් පස්සට ගියොත් අපි ගියොත් එහෙම දැන් ඔවා කතා කරේ අවුරුදු 30,000 40,000කට කලින් අපි ආවොත් එහෙම ලාස්ට් අයිස් ඒජ් එකට. ඒ කියන්නේ ප්ලයිස්ටොසීන අවධිය දැන්ට වසර මං හිතන 11,000කට කලින්. මේ වගේ ගත්තාම ඇත්තටම අපේ භෞතික සාක්ෂි තියනවා සිංහයන් ප්‍රචලිත වෙලා හිටියා කියන්නේ. දැන් අවසාන හිම යුගයේදී කියන්නේ ග්ලැසියර් අවධියක් අපි කියන ග්ලේෂියල් පීරියඩ් කියලා. මේකෙදී වෙන්නේ මේ අවස්ථාවේ මේ කාල යුගයේදී ලෝකයේ දවාසන්න ප්‍රදේශවල හිම පරිමාව ඉහළ යන එක තමයි වෙන්නේ. කියන්නේ ලෝකයේ අනිත් පැත්තේ තියෙන ජල ප්‍රමාණයන් ඇදලා අරගෙන දවාසන්න හිම මිදුමා කියන්නේ පොලාර් අයිස් කැප්ස් කියලා කියනවා. මේවා ප්‍රසාරණය වීම තමයි සිදු වෙන්නේ. ඒකෝර මේව ප්‍රසාරණය වෙන්න ලෝකයේ තියෙන සියලුම ආර්ද්‍රතාවයන් සහ වඩාත් ජල පරිමාවක් මේ ද්‍රවාසන්න ප්‍රදේශවලට ඇදලා ගන්න එක තමයි කරන්නේ. ඒතකොට මේ කාලගුණික තත්ත්වයන්. ඒතකොට මේකේ ප්‍රතිඵලයක් විදිහට සිදුවෙන්නේ ලෝකයේ මැද සමකාසම් කලාපයේ ඉඳන් ඉහළට සහ පහළට ඉමීඩියට්ලි පැතිරෙන ප්‍රදේශවල මේ හේතුවෙන් නැති වෙනවා වියලි කාලගුණික තත්ත්වයන්. විතර අපි කියන එරිඩ් ඇන් සෙමියරි environment කියලා. ඒ environment එක ඇති වෙන්න හේතුව තමයි මේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය ඉහළට ඇදලා ගන්නේ. එතකොට මේ ඇති වෙන කාලගුණික විපර්යාසත් එක්ක ලෝකේ පුරා පැතිරලා තියෙන වනවැස්මේ සිදුවෙන වෙනස්කම්. ඒක තමයි වනාන්තර වනවැස්ම අඩු වෙලා ගිහිල්ලා ඉවරලා පසුබැහැලා ගිහිල්ලා තෘණ භූමි සහිත සවානා ප්‍රදේශයන් ලෝකේ පුරාම පැතිරීමක් ඇති වීම සිදුවෙනවා. එතකොට සිංහයන් කියන්නේ අපි දන්නවා dry grasslands වලට adapt වෙච්ච වලට උචිත සත්ත්වයි විශේෂයක්. ඉතින් තෘණ භූමි වඩාත් ලෝකේ ප්‍රචලිත වෙන්න සිදු වෙන්නේ මේ සිංහයන් අප්‍රිකාවේ නම් අතරම සිංහයන්ගේ පරිණාමයේ මූලාරම්භය තියෙන්නේ අප්‍රිකාවෙන් පිටතට සිංහයන් විහිදෙන්න ගන්න. එතකොට සබ්සහාරාණු කලාපවල ඉන්න ආසියානු කලාපය, යුරේෂියාව සහ චීන ප්‍රදේශය වෙනකම් ඉතාමත් ඈත වපසරියක සිංහයන්ගේ පැතිරීම සිදු වෙනවා. ඉතින් මේකෙන් තමයි ලෝකයේ අනිත් තැන්වල සිංහයන් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ මේ ප්ලයිස්ටොසීන යුගයේ අවසන් භාගය. කියන්නේ අවුරුදු 17,750කට කලින් විශාල පැතිරීමක් මොකක් පෙන්වුම් කරනවා. ඔයා කිව්වා මේ මේ හිම යුගයක් ආපුවාම අයිස් ඒජ් එකක් ආපුවාම ආර්ද්‍රතාවයේ අඩු වීම නිසා මේ වනවැස්ම අඩු වෙලා සවානා පරිසරයක් ඇති වෙනවා කියලා. ඔයත් එක්කම වෙන තව එකක් තමයි මුහුදු ජල මට්ටම අඩු වෙන එක. අපේ තියෙන උත්තර සහ ද්‍රව දෙකට ජලය ඇදලා ගන්න එකෙන් සමකාසන්න ප්‍රදේශවල මුහුදු මට්ටම ගොඩක් පල්ලෙ යනවා. උදාහරණයක් වශයෙන් අවසාන හිම යුගයේ ලාස්ට් අයිස් ඒජ් එකේ දැන් තියෙනවට වඩා අපි හිතනවා මුහුදු මට්ටම මීටර් 130ක් විතර අඩු මට්ටමක තියෙන්න ඕනි. දැන් ඕකත් එක හේතුවක් තමයි සතුන් හිම යුගයක් ආපුවාම ව්‍යාප්ත වෙන්න. මොකද දැන් මුහුදෙන් වෙන් වෙලා තියෙන දූපත් සහ මේ මේ රටවල් ඔක්කොම මීටර් 100කට වඩා මුහුදු මට්ටම අඩු වෙනවා කියන්නේ මේ ගොඩාක් එක භූමියක් බවට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ කොටසක් වෙනවා. ඉතින් ඒකත් බලපානවා පරිසරය වෙනස් වෙනවා සහ මුහුදු මට්ටම අඩු වෙන ඔය ඔය ලක්ෂණ දෙකම බලපානවා හිම යුගයකද සතුන් ව්‍යාප්ත වෙනවා. දැන් ඒකම තමයි සුපුන් එක්ස්ප්ලেইন කරපු විදිහට
සිංහලු තර අප්‍රිකාවෙන් අප්‍රිකාවේ ඔරිජින් වෙච්චි ඒ සත්පකාණ්ඩේ ව්‍යාප්ත වෙන්න හේතුව මොකද තාම ලොකු භූමියක් එකපාර ඕපන් වෙනවා මේ මුහුදු මේ බාධාවක් නැහැ ඒ වගේම ඔවුන්ට සුදුසු පරිසරයකුත් හැදිලා මොකද දැන් මේ මේ රේන් ෆොරස්ට් නෙමෙයි තියෙන්නේ විනෝඩ සමාන පරිසර මහද්වීප අතර සතුන් හුවමාරු වීම සිදු වෙන්නේ ඔය මුහුදු මට්ටම පහළ යාමත් සමගම ඉහළට පැමිණෙන ගොඩබිම් මතුවෙන ලෑන්ඩ් බ්‍රිජස් සරහා තමයි හොඳම උදාහරණය තමයි ලංකාව ඉන්දියාව අතර තිබ්බ ලෑන්ඩ් බ්‍රිජ් එක ඊළඟට ඇමරිකාව සහ ඇලස්කාව යා කරමින් ආසියාව සහ ඇලස්කාව යා කරමින් ඇති වුණ බෙරින්ජියන් ලෑන්ඩ් බ්‍රිජ් එක හොඳ උදාහරණ තමයි මේ මේ සතුන් ගමන් කරපු මාර්ග විදියට සලකන්න පුළුවන් ඉතින් ඔහොම තමයි ලෝකයේ ඔය සතුන් පැතිරීම සිදු වෙන්නේ දැන් සුපුන් ඔය කාලේ දැන් දැනට අපි අපි බහුතර දෙනෙක් නොදන්න දෙයක් තමයි ලංකාවේ ඔය දැමුවා ඔය අපි කියවන ඔය අප්‍රිකාවෙන් සම්භවය වෙච්ච සිංහීන් ඔය විදිහට පැතුරුණා කියලා ඔය එකම තව සතුන් රසක් ඔය විදිහට පැතිරලා තියෙනවා දැන් අපි නොදන්න දෙයක් තමයි ලංකාවේ රාග ඓතිහාසික යුගයට යද්දී ඔය ප්ලයිස්ටොසීන අවධියට යද්දී අපිට හම්බෙනවා අපි සාමාන්‍ය හිතන්නේවත් නැති සත්ව කාණ්ඩ ටිකක් මේ රයිනොසිරස්ලා හිපොපොටමස්ලා වෙන අලියතුන් විශේෂ කිහිපයක් ඒ අතර ලංකාවෙන් හම්බෙනවා සිංහයන්ගේ චීරපායි විශේෂයන්ගේ යම් කිසි වෙනස්කම් අපිට දකින්න පුළුවන්. ඔවුන් අපි අපි කියනවා මෙගාෆෝනා කියලා. අපි මේක හඳුන්වන ඉතාමත් විශේෂිත නාමයකින් ප්ලයිස්ටොසීන් මෙගාෆෝනා කියලා තමයි අපි හඳුන්වන්නේ මේ කාල අතරතුර ජීවත් වෙච්ච මේ විශාල සතුන්. ඉතින් මේක සිංහලෙන් කියොත් ප්ලයිස්ටොසීන සප්ත සම්මහා සප්ත සංතතිය කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ විශාල සතුන් ප්ලයිස්ටොසීන යුගයේදී ලෝකේ පුරාම පැතිරලා හිටියා. ආසියාව ගත්තොත් පැරියොලොක්සඩෝන් නැමලිකස් වගේ විශාල ත්‍රිකුදල හස්තීන් එතකොට ඔස්ට්‍රේලියාව ගත්තොත් ඩයිකොටොඩෝන් ට්‍රොකොප්ටොඩෝන් ටයිලකලියෝ කාණිෆැක්ස් වගේ මාසුකේල් වර්ගයේ විශාල සතුන් ඊළඟට විශාල ලීමර් වර්ග යෝධ ලීමරයන් හිටියා මැඩගස්කර් දූපත්වල ඉතින් මේ වගේ මේ විශාල සතුන් හිටියා ඉතින් මේ විශාල සත්ත්ව කාණ්ඩයන් ජීවත් වන ප්ලයිස්ටොසීන යුගයේදී ලංකාවත් ඒ කියන්නේ ප්‍රධාන මහද්වීපයට යම් යම් අවස්ථාවලදී සම්බන්ධ වෙන්නේ ඒ සම්බන්ධතාවය නැතිවීමින් පැවතුනම මේ සත්ත්වයන් යම් කොටසක් ලංකාවට පැමිණියා. කොහොම තමයි අත්‍යවම ලංකාවේ සත්ත්ව සංතතියට සත්ත්වයන්ගේ පැමිණීම සිදුවන්නේ. ඉතින් ඔය කාලේදී ලංකාවේ අත්‍යවම අපි හිතන්නේවත් නැති හිපොපොටේමස් වර්ග උදාහරණයකට හෙක්සොපොටොඩෝන් සිංහලයස් කියන හිපොපොටේමස් විශේෂය ඊළඟට රයිනොසිරස් කංගවේන රයිනොසිරස් සිංහලයස් වගේ විශේෂ දෙකක් ඊළඟට හිස්සෙල්වාස් හයිසොප්‍රිපස් කියන ඉවරලා අලි විශේෂ ඊළඟට පැලියොලොක්සඩෝන් නැමටිකස් සිංහලයස් කියන ඉවරලා දිගුදල හස්තීන්ගේ ප්‍රධාන මාද්වීපයේ හිටපු පැලියොලොක්සඩෝන් හස්තීන්ගේ උපවිශේෂයක් ලංකාවේ දකින්න ලැබුණා. ඉතින් මේ අතරේ තමයි මේ ප්ලයිස්ටොසීන සන්දර්භයන්ට අදාළව රත්නපුර ප්‍රදේශයෙන් තමයි අපිට සිංහයන්ගේ අවශේෂ හම්බෙන්නේ. අතන මේක හම්බෙන්නේ 1930 ගණන්වලදී PP දරණීයගල මහත්මයාට අපි මං හිතන්නේ අර නිට්ටාවෝ එපිසෝඩ් එකක කතා කරා PP දරණීයගල මහත්මයා ගැන දීර්ඝ වශයෙන් ලංකාවේ ප්‍රමුඛතම පැලියන්ටොලොජිස් ෆොසිල් විද්‍යාඥ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් එතුමන් තමයි ලංකාවේ සිංහයන්ගේ සිංහයන්ට අදාළ ප්‍රථම සාධකය අපි කියනවා හොලෝටයිප් ස්පෙසිමන් එක කියලා ඉවරලා හොලෝටයිප් ස්පෙසිමන් එක දතක් රදනක දතක් හොයාගන්න සමත් වෙනවා. ඉතින් මේ අනුව තමයි වසර ලක්ෂයකට එහා යන කාල නිර්ණය අනුව සාපේක්ෂ කාල නිර්ණයක් මම හිතන්නේ එතන සිදු කරලා තියෙන මොකද කාබන් කාල නිර්ණයක් සිදු කරන්න අමාරු ඒ වගේ කොටස් වලට එතකොට ලක්ෂයකට එහා කාල යුගය තුළ තමයි සිංහයන් ලංකාවේ ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ වුන් යම් යම් හේතුන් මත වඳ වේලා කිවිලා කියලා තමයි අපිට හිතාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි නොදන්නා වුණාට දැනට ඔය කියපු කාල වකවානුවේ ඔය මේ ප්ලයිස්ටොසීන අවධියලා දැන් වසර 11,000කට වැඩි කාලයක ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ සිංහීන් ජීවත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව භෞතික සාක්ෂි තියෙනවා. අර ෆොසිල් වාරයේ දතක් පීපී දැරණියගල මහත්මයා නම් වෙනවා. මම හිතන්නේ දත් දෙකක් මේ වෙනකොට හම්බෙලා තියෙනවා මේ මේ මම කියවලා තියෙන ආකාරයට. නමුත් මේ උවිත අමතරව සුපුන් දැන් ඔය අපි සිංහීන්නේ
ඊට පසු කාලේ 1960 ගණන් වල ලංකාවේ හම්බ වෙනවා මේ වියාග්‍රේ කියන නැත්නම් ටයිගර් කෙනෙක්ගේ භෞතික සාක්ෂියකුත් නේ ඒ කාලේ හිටියා කියන්නේ ඇත්තටම මේකේ වෙන්නේ පීපී දර්ණීකල මහත්මයා ඇත්තටම හොවා ගන්නවා සිංහයන්ට අදාළව කොටස් කිහිපයක් හොවා ගන්නවා දැන් ඔය පළවෙනිදම හොවා ගන්න හොලෝටයිප් ස්පෙසිමන් එක දැන් තියෙන්නේ ඇත්තටම ලන්ඩන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ඊට පස්සේ එතුමාට හම්බ වෙනවා එතුමාගේ සටහන් වල කැලුන් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහත්මයා ලංකාවේ ඉන්න ප්‍රමුඛතම සත්ත්ව පුරා විද්‍යාඥයෙක් එතුමා මේ මේ වාර්තා ගවේෂණය කරලියොත් එතුමා ඉදිරිපත් කරන අදහස අනුව පීපී දර්ණීකල මහත්මයාට ඊට පස්සේ හම්බ වෙන සිංහ කොටස් මෙටාටයිප් ස්පෙසිමන්ස් දෙකක් තියෙනවා එකක් ලේබල් අනුව ගත්තම මේ හම්බ වෙන හැම ෆොසිල් දෙයකම කේතකරණයක් ලැබෙනවා එකක් තියෙනෝනේ අතරම රත්නපුර කෞතුකාගාරය නමුත් ඒ ඒ ස්පෙසිමන් එක නිදර්ශකයට මොකක්ද උනේ කියලා අදටත් හොයාගන්න නෑ ඒක මිසින් ඊළඟට සෙකන්ඩ් ස්පෙසිමන් එක සෙකන්ඩ් මෙටාටයිප් ස්පෙසිමන් එක තියෙන්නේ ජාතික කෞතුකාගාරයේ තියෙනවා කියලා තමයි කියන්නේ අතරම ජාතික කෞතුකාගාරයේ මේ වෙද්දි මෙටාටයිප් සිංහයාගේ දතක් කියලා වෙලා කොටසක් ප්‍රදර්ශනයට තබා තිබෙනවා නමුත් මෙතන තියෙන ගැටලුව තමයි පීපී දර්ණීකල මහත්මයා විස්තර කරලා තියෙන මෙටාටයිප් ස්පෙසිමන් එකේ තියෙන ස්පෙસિෆිකේෂන්ස් නෙවෙයි කොළඹ කෞතුකාගාරයේ තියෙන එකේ තියෙන්නේ කියලා තමයි කැලුම් මහත්මයා සඳහන් කරන්නේ ඊළඟට ව්‍යාග්‍රගේ කතාව ඇත්තටම ඉන්නේ ව්‍යාග්‍ර පීපී දර්ණීකල මහත්මයාම සිංහයින්ගේ කොටස් කියලා ඉවර වෙලා කොටස් වර්ගික ෆොසිල ප්‍රමාණයක් හොයාගෙන ඒව නම් කරනවා ශ්‍රී ලංකාවේ හිටපු සිංහයාට අයත් ෆොසිල කියලා නමුත් පසු කාලින් මේ කියන්නේ ඉතමත් මෑතකදී කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහත්මයාම සිදු කරන පරේක්ෂණවල ප්‍රතිඵලයක් විදියට දැනගන්න හම්බෙනවා මේ හම්බුණ අනිත් සිංහ අවශේෂ කියලා නම් කරපු ෆොසිල අයත්වන්නේ සිංහයාට නෙවෙයි ව්‍යාග්‍රයට කියලා. අත්‍යවම එතකොට ලංකාවේ ටයිග්‍රිස් ස්පෙසිමන් එක හඳුනාගන්නේ ගෞරවයන් කැලුම් මහත්මයාට එතුමා තමයි ඒක නම් කරලා හොයාගන්නේ මේ වෙනසක් තියෙනවා කියලා හොයාගන්නේ මේ බල මේ මම හිතන්නේ මට මතක විදියට මෙටාකාපල් බෝන් එකක් තමයි කියන්නේ අතක ඇඟිලි වල කොටසක් තමයි එක්තරා ගල් ගුහාවක ඉන්න ඔව් මම හිතන්නේ රත්නපුර බටදොමලෙනින් තමයි මේ කැලුම් අයියාගේ ස්පෙසිමන් එක ඩිස්ක්‍රයිබ් කරන්නේ මේ මෙටාකාපල් බෝන් එක ඔව් ඒක ඒක අයිති වෙන්නේ වියාග්‍රයට මම හිතන්නේ එතන අර පොඩි පැටලීමක් වෙලා තියෙනවා මම හිතන්නේ සත්ව විශේෂ දෙකම එක සමාන හින්දා පීපී දර්ණීකල මහත්මයා ඒකත් සිංහයට යනවා කියලා තමයි නම් කරලා තියෙන්නේ. නමුත් ඒක උනේ කොහොමද කියලා ඇත්තටම මේ තාමත් ගැටලුවක් තියෙනවා පීපී දර්ණීකල මහත්මයාට එතන වැරදුනේ කොහොමද කියලා. හේතුව තමයි මේ දැන් ලංකාවේ තියෙන පරිසර පද්ධතිය ඇත්තටම මේ ට්‍රොපිකල් රේන් ෆොරෙස්ට්ස් ගතියට ඥායිති වෙන්නේ. එතකොට මේ සන්දර්භයට සිංහයන් නැතුව වියාග්‍රය ආවේ නැත්තේ කොහොමද කියලා ඉවරලා ඇත්තටම මේ ටික හිතා ගන්නම මේ මිස්ටේක් එක කොහොමද වුණේ කියලා. ඉතින් කොමහරි ඔය ව්‍යාග්‍රයට අයිති කොටස් දැන් නම් කරලා තියෙන නිසා ඒවා ඩේට් කරලා තියෙන කාල නිර්ණය කරලා තියෙන්නේ අදින් වසර 14,000 15,500 අතර කාල පරාසය තුළ තමයි ඔය ව්‍යාග්‍රයට අයිති කොටස් කාල නිර්ණය වෙන්නේ. එතකොට මේ එකම කාල යුගයක ඉඳලා කියලා කියන්න බෑ සිංහ ව්‍යාග්‍රය කියන දෙන්නම ලංකාවේ. මම හිතන්නේ අපේ මේ කියන්නේ පරිසර ගැන උනන්දුවක් දක්වන කට්ටියට හරි කියන්නේ විශ්මය දාන්න ඕන දෙයක් වෙන්න පුළුවන් මේක. ඒ කියන්නේ ලංකාවේ කියන්නේ ලොකු කාලයකට නෙවෙයි වසර 15,000 කියන්නේ අපේ පරිණාමය ගත්තාම ඉතාම ලොකු කාල පරාසයක් නෙවෙයි. මේ කාල වකවානුවලදී ලංකාවේ මේ මෙගාෆෝනා අපි දැන් ඉන්නවට වඩා සෑහෙන සත්ව ප්‍රජාවක් ඉඳලා තියෙනවා. දැන් අපි බිලාල පවුල එහෙම නැත්නම් කැට් ෆැමිලි එකේ මේ වෙනකොට ලංකාවේ සමාජිකින් 4 දෙනෙක් ඉන්නවා. දිවියා, කොළ දිවියා, හඳුන් දිවියා සහ වල් බලද කියලා. නමුත් දැනට මේ ලොකු කාලයකට නෙවෙයි මේ ලයිස්ට්‍රසින් අවදීට යද්දි සිංහින් සහ වියාග්‍රේන්ලොත් ලංකාවේ ඉඳලා තියෙනවා. ඉතින් මේ විදිහට ඉඳලා නැති වෙලා ගිය සෆර් කාණ්ඩ රැස්සක් ඔය ගවරා ඊට පස්සේ තවත් මේ ඔය හරකුන් වර්ග කිහිපයක් ඒ වගේම මේ අර කිව්වත් වගේ අලියතුන් කඟවේනන් හිපොපොටමස් කිඹුලන් විශේෂයක් ඉබ්බන් විශේෂ අමතර ඔය වගේ රැස්සක් ඉඳලා තියෙනවා ලංකාවේ ඒ කාල වකවානුව. සුපුරුදු අපි දැන් ඕක අරන් ආවොත් වර්තමාන සමාජයේ දැන් අපි ඔය කතා කරේ දැන්ට වසර 15,000කට එහා කාලයක්. අපේ අනුරාධපුර යුගයේ පටන් ගත්තාම සඳකඩ පහනවල් වල වගේම එක එක කැනයම් මුතු ඔය කලාවල් වල ඊපස්සේ ආපහුවට ආපුවාම
සීගිරියට ගියාම ඔය ස්ථාන රසක සිංහයා නිරූපණය කරලා තියෙනවා අපේ සංස්කෘතික අනන්‍යතාවය පෙන්වන ලක්ෂණයක් වශයෙන්. නමුත් අපිට ඇත්තටම තර්කානුකූලව කියන්න බෑ මේ එක සිත්තරෙක්වත් මේක මේ කැටයම් මේ කරපු කිසිම කලාකරුවෙක් සිංහෙක් දැකලා ඕ සිංහයන් ගැන අහලා ලංකාවේ එහෙම කතාවකින් මේක පිළිඹු වුණා කියලා. මොකද ඔවුන් ඉඳලා තියෙන ඉතාලම එහා කාලයක මේ මේ අපේ දැන් ඔය තියෙන භෞතික සාක්ෂි එක්ක බලපුවහම කොහොම වෙන්න පුළුවන්ද අපිට මෙච්චරම මේක මේ මේ සිංහයා කියන මේ සතා කොහොමද අපිට මෙච්චර අපේ සමාජයට දැන් මේ හිටපු සතෙක් නේ අපිට අලියතුන් වගේ දෙයක් අපිට හිතා ගන්න පුළුවන්. මොකද මේ ලක්ෂණයක් වශයෙන් වගේ ආගමික ලක්ෂණයක් ඒ වගේම යුද්ධයට මේ ගොඩාක් ආකාරවලට අලියතුන් අපි යොදාගෙන තියෙනවා. නමුත් සිංහයෝ අපි දැකලවත් කියන අපේ පැරණන් දැකලවත් මේ මේ නමුත් මේ ලොකුවට අපේ කතාවලවත් ඉන්න සතෙක් නෙවෙයි. කොහොමද අපි මෙච්චරම මේ සිංහයාට කිට්ටු වෙන්නේ? ඇත්තටම ලංකාවේ පුරාණ හෙළ කලාකරුවන් සිංහ රූප සිංහ ස්කල්ප්චර්ස් ඒ කියන්නේ කැටයම් වගේ දේවල් නිර්මාණය කරද්දී සිංහයෙක් දැකලා නිර්මාණය කරා කියලා කියන්නේ කියන්නේ මේ ලංකාවේ ජීවත් වුණ සිංහයන් කියන්නේ ලංකාවේ ඉඳලා අපි කිව්ව අවුරුදු ලක්ෂයකට ආයිරිය සිංහයන් මේ කාල වෙනකම් ඉඳලා දැකලා නිර්මාණය කරා කියලා කියන කල්පනය නම් වෙන්න බෑ. ඒක වෙන්න බැරි දෙයක්. එතකොට වෙන්න පුළුවන් උපකල්පන ගැන අපි 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 සලකලා බලුවොත් එන එකක් තමයි ඉන්දියාවේ අදටත් ඉන්නවා කීර් කියන වනෝද්‍යානය ඉතාමත් සුළු කොටසක් ගුජරාත් ප්‍රාන්තයේ කියන ඉතාමත් සුළු වසරදීක පැතිලා තියෙන වනෝද්‍යානය ගීර් වල ඉන්නවා ආසියාතික සිංහයන් ප්‍රමාණයක්. එතකොට වසර 2500කට එහා මේ සිංහයන් අතරම දකුණු ඉන්දියාවට එක්ම පැතිරිලා හිටියා කියන එකට වාර්තාවල සඳහන් වෙනවා. ඉතින් ඉන්දියානු ආභාෂයත් එක්ක මේ සිංහයන් ඉන්දියාවෙන් දැකලා තියෙනවා. ඉන්දියාවෙන් ලංකාවට දිගින් දිගටම සංක්‍රමණික රැලි එතකොට සංස්කෘතික රැලි අපිට ලංකාවට එහෙමට පටන් ගන්නවා. මොකද ධාර්මණය තමයි බෞද්ධාගම ලංකාවට ලැබෙන්නේ ඉන්දියාව. එතකොට මේ එන රැලිත් එක්ක දැන් උදාහරණයකට අපේ මහාවංශම කියන ඉන්දියාවෙන් නම් විවිධ කුලවලට කියන්නේ මේ ආටිස්ටික් දේවල් එතකොට කුල ප්‍රමාණයක් ලංකාවට ආවා කියනවනේ විවිධ කර්මාන්තවලදී. එතකොට මේ මිනිස්සු සිංහයන් දැකලා තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපිට 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 උපකල්පනය කරන්න පුළුවන් ඉන්දියාවෙන් ආපු සංස්කෘතික රැලි එක සිංහයන් කලා නිර්මාණ වලට භාවිතා කිරීමේ ආභාෂය ලංකාවට ආවා කියලා. තව එක උපකල්පනයක් අපිට ගොඩනගන්න පුළුවන්. දැන් අදට අපේ කියන්නේ මැද පෙරදිග සහ එතකොට ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් වල ගත්තත් ධන කුලයන් ප්‍රභු වරුන් මේව විශාල සල්ලි ප්‍රමාණයක් දීලිවර වෙනවා සිංහයන්ව අදටත් ඇති කරන දේවල්. පැටවුන අරගෙන දීලා අප්‍රිකාවෙන් අරගෙන දීලා ඇති කරනවා. ඉතින් ඕකම මේ කොහොමත් මේ ඔය ධන කුලර මානසිකත්වයත් එක්ක ඔය වගේ සතුන් ඇති කිරීමේ ආශාව පෙළඹීමක් තියෙනවා. ඒක ඓතිහාසික යුගයේ පටන් ගෙන එන දෙයක්. ඉතින් අපිට හිතන්න පුළුවන් උපකල්පනය කරන්න පුළුවන් ලංකාවේ හිටපු රජවරු හෝ වෙනත් ධන කුලරයන් මෙහෙම ගෙන්නන්නත් ඇති එක්සෝටික් පෙට්ස් කියලා කියනවා. මේක ඇත්තම තමන්ගේ තියෙන ධානය පෙන්වන්න භාවිතා කරන දෙයක්. එහෙම ගෙනාපු ඒගොල්ලන්ව දැකලා වෙන්නත් පුළුවන්. නමුත් මේ කලා නිර්මාණවලදී අපිට දකින්නේ මේක රියලිස්ටික් ලෑන්ඩ් කෙනෙක් විදියට කියන්නේ යථාර්ථවාදී නිර්මාණයකට වඩා අපිට දකින්න පුළුවන් වෙන්නේ නිකන් ෆැන්ටසි ආකාරයෙන් නිර්මාණය වෙච්ච සිංහයන්ව තමයි අපිට දකින්න පුළුවන්. කියන්නේ කට මුපේ ඒකට වල්ගේ පවා ඉතාමත් වෙනස් ආකාරයකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේක අර ඔවුන්ට ඇහුණ කතාවත් එක්ක අතිශෝක්තියෙන් කරපු නිර්මාණ වෙන්න පුළුවන්. උදාහරණයක් යාපහුව සිංහයන් අනුරාධපුරයේ දකින්න පුළුවන් සිංහ කැටයම්. එතකොට සීගිරි දකින්න පුළුවන් සිංහ පාද ගැන විවිධ අර්ථ නිරූපණ තියෙනවා. ඒ කතා ගොඩක් තියෙනවා. ඉතින් මේක සිංහයන් දැකලා කරපු දෙයකට වඩා ඔවුන්ට ලැබෙන අදහස් එක්ක සහ සංස්කෘතික ආභාෂයත් එක්ක උන්ට ලැබෙන දෙයක් විදිහට නිර්මාණය කරපු දෙයක් වෙන්න පුළුවන් කියලා තමයි අපිට කියන්න පුළුවන්. සුබ මයිතන අද අපි හරි ඉන්ටරෙස්ටිං ටොපික් එකක් මේ සාකච්ඡා කරේ. මොකද මම පොයින්ට්ස් දෙකක් එකක් තමයි ලංකාවේ යම් අවස්ථාවක සිංහෙන් ජීවත් වෙලා තියෙනවා. ඊළඟ එක තමයි මේ සිංහෙන් ජාතික අනන්‍යතාවය නිරූපණය කරන එක ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. මේක ලෝකයේ සමාජ රසක සහ රටවල් කිහිපයකම වෙන දෙයක්. නමුත් අපේ බියුටි එක තියෙන්නේ يعني අපි ඇත්තම දැකලා නැති
සතේ මේ තරම්ම අපි සමාජයේ රැඳගෙන ඒක අපේ අනන්‍යතාවය කරගෙන තියෙනවා. මේ ඒකම තමයි මේකේ තියෙන ලස්සන. මොකද අපි මේ විවිධත්වය ඉන්ඩස්ට්‍රි ගැන කතා කරද්දී අපේ මතවල අපේ විශ්වාසවල සහ අපේ මේ සමාජීය ලක්ෂණවල තියෙන විවිධත්වය හරිම වැදගත් කොටසක්. ඉතින් සුබෝන් නැවතත් බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වුණාට තවත් මේ වගේ වැඩසටහනකට ඉදිරියේදී ආයෙපාරක් එතුමු. අයිබෝන් Como estou tu sábado?